තෙරුවන් සරණයි සදැහැති ඔබ සැමට. අවබෝධයෙන් යුතු ජීවිතයක මඟ සැදෙන බෞද්ධ රූපවාහිනියේ මේ පින්වත් හෝරාව පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් සිදු කෙරෙන නිවන් මඟ ධර්මදේශනා මාලාව යටතේ සිදු කෙරෙන තවත් එක් ධර්මදේශනාවක් ලෙස ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. දේශකයන් වහන්සේ ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව අපි පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. කලණ මිතුරු මිතුරියන් පිරිසක් අද මේ දේශනාව විසුරුවා හරින්නට නම්ගම් සඳහම් නොකරමින්ම තමන්ගේ දායකත්වයේ ධර්මෙන් කටයුතු කරන්නේ තවත් බොහෝ පිරිසකට ආදර්ශයක් වෙමින් ඒ නම්ගම් සිහිපත් කිරීමේ කාල සීමාවත් මේ උතුම් වූ සද්ධර්මයේම ශ්‍රවණය කිරීම උදෙසා උපයෝගී කරගනිමින් එය අපි සිහිපත් කරන්නේ ඊටාම කෘතවේදීත්ව පූර්වකව. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අපරේ භික්ඛවේ ච අපරිහානියස්ස ධම්මා ධම්මේ දේසිස්සාමි තං සුනාත සාදුකං මනසි කරෝත බාසිස්සාමි ති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ, අපේ ජීවිතයේ අභිවෘද්ධියක් ඇති කරගන්න ඕනේ, සසර ජීවිතය සුවපත් කරගන්න වැඩපිළිවෙල සකස් කරගෙන සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙන්නට කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. එවැනි අරමුණකින් තමයි අපි කල්පනා කරේ බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම ජීවිතයේ අවසාන භාගය ගෙවුණ හැටි සඳහන් කරලා තියෙන මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව ඒ කරුණු කාරණා කීපයක් දින කීපයක් තිස්සේ සාකච්ඡා කරන්න ඕනේ කියලා. ඒ මොකද එතකොට අපිට ලොකු සද්ධා සම්පන්න හැඟීමක් උපදිනවා බුදුරජාණන් වහන්සේ ගැන. ඉතින් අවසාන කාලයේදී දඹදිව් තලයේ හැම තැනකම නැවත වාරයක් වැඩම කරමින් සංක්ෂිප්තව ධර්මය දේශනා කරපු වගක් තමයි මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. රජගහනුවර ගිජ්ජකුටි පර්වතයේ වාසය කරන වෙලාවේ මගධ අමාත්‍ය වසීකාර බ්‍රාහ්මණයා ඒ ස්ථානයට පැමිණිලා ලිච්ඡවී රජදරුවන් පරිහානියට පත් කරගන්න පුළුවන්කමක් නැති බව සැලකරපුහාම ඒ රාජ්‍ය ජයගන්න බෑ කියලා සැලකරපුහාම සත් අපරිහානීය ධර්මයන් දේශනා කරා බුදුරජාණන් වහන්සේ. ඊට පසුව තවත් අපරිහානීය ධර්ම හත බැගින් පහක් දේශනා කරා භික්ෂුන් වහන්සේලා ආරමුණු කරගෙන. ඊට පස්සේ තව අපරිහානීය ධර්ම හයක් දේශනා කරා. ඔක්කොම මං ඊයේ පෙරේදා මතක් කරා, ඔය සූත්‍ර ධර්මයේ 48ක් තියෙනවා. මේකෙන් අන්තිම හය තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මේ අපරිහානීය ධර්ම මොනවද? මේ හය මේවා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තියෙනවා නම් පරිහානියක් වෙන්නේ නැහැ, අභිවෘද්ධියක්ම වෙනවා කියන එකයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව. අභිවෘද්ධියක්ම බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා තමයි සඳහන් කරන්නේ. උද්දේච භික්ඛවේ භික්ඛුනා පාටිකංකා නෝ පරිහානි. වෘද්ධියක්ම මිසක්කා පරිහානියක් නම් සිද්ධ වෙන්නේ නැති බව දේශනාවේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ දැන් මොනවද මේ කාරණා කියලා. මෙතන මේ තියෙන කාරණාවලින් පළවෙනි එක තමයි පින්නත්නි,
යම් කිසි පුද්ගලයෙක් කායකර්ම කායකර්මයන් මේ වර්තමාන කායකර්මය සියලු දෙනා කෙරෙහි භික්‍ෂුන් වහන්සේ නමක් නම් සබ්‍රහ්මචාරීන් කෙරෙහි ඒ කායකර්මය මෛත්‍රී සහගත කායකර්ම යම් කෙනෙක් පවත්වනවා නම්. හැබැයි ඒක කොයි වගේ වෙන්ඩ ඕනද ඇතුළත් පිටත් එක වගේ. ඒකැන්නේ මුහුණට වැඩ කරනකොටත් ඉන්න තැනත් නැති තැනත් පිටින් පේන දේත් ඇතුළෙන් පේන දේත් මෛත්‍රී සහගත වෙන්ඩ ඕනෑ. දෙවැනි කාරණාව තමයි මෛත්‍රී සහගත වචීකර්ම ඇති තැනත් නැති තැනත් මෛත්‍රී සහගත වචීකර්ම තියෙන්ඩ ඕනෑ. තුන්ගනි කාරණාව තමයි මෛත්‍රී සහගත මනෝකර්ම ඇති තැනත් නැති තැනත් තියෙන්ඩ ආචීයේව රහෝච මේ ඇති තැන නැති තැන රහසිංවත් එලිපිටවක්වත් කායවාග මනෝකර්මයන් කෙනෙක් තුළ මෛත්‍රී සහගත නොවනේවා නම් තියෙන්නේ අන්න ඒ තැනැත්තාගේ පිරිහීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. පින්නත්නි මේ තුන අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරමු. අනිත් තුනට ඉස්සෙල්ලා අපේ ඇත්තු හරියට ඉන්නවා දැකලා තියෙනවද? කතා කරනකොට නම් සමහර ඇත්තු හරියට නේද අනේ දුවේ අනේ අක්කේ කියලා හරියට හරීම මෛත්‍රී සහගතයි බලන්න ඕනේ වැඩි නේද? හැබැයි ඒ කතා කරන වෙලාවෙම එහෙම කතා කරනකොටම ඇතුළේ කොහමද? දෙන්නකෝ ඉන්නවකෝ නේද? අන්න ඒක නැති කරගන්න ඕන. කාගේ යහපත සඳහාද? ඒක නැති කරගන්නේ කාගේ යහපත සඳහාද? තමන්ගේ යහපත සඳහා පින්නන්නේ. අපිට යම් කිසි කෙනෙක් දැන් මගේ ඉදිරියට කවුරු හරි ආවා කියන්නකො. දැන් ඉතින් මට ඕනකම තියෙනවා මට මම ඉතින් යාට අනේ කියලා කතා කරනවා. කතා කරාට කිසිම ඇතුළාන්තයෙන් තියෙන තරහක් නම් හරිද? ඒක ඇවිල්ලා බොහෝ වංචනික ස්වභාවයක් කෙනෙක් තුළ තියෙන වංචනික ස්වභාවයක්. එතකොට අපි බලන්න ඕන මෙතනදී තමන්ගේ දිහා හැරිලා මගේ ළඟ මෙවැනි ලක්ෂණ තියෙනවාද මම පිටට එකක් පෙන්නනවා ඇතුළේ වෙන එකක් තියාගෙන. ඒ වගේම තමයි ඒක තවත් එකක් තියෙන මොකද්ද? ඉන්න තැන හොඳට කතා කරනවා පොඩ්ඩක් එහෙම වෙනකන් ඉඳලා අනිත් පැත්තට නේද? මෙහෙමයි මෙම මං ඔය කිව්වට මං ඔය මේකයි කිව්වේ නේද? අපි හරියට අපිට කැමති විදිහට ජීවත් වෙන ගතියක් තියෙනවා මේ ලෝකේ. අපිට හිතෙන හිතෙන විදිහට ජීවත් වෙන විදිහක් තියෙනවා. එක එක්කෙනාට එක එක්කෙනාට බොහොම මෛත්‍රියෙන් කතා කරලා මෛත්‍රී ක්‍රියාවන් කරලා හැබැයි පොඩ්ඩ එහෙම වෙනකන් ඉඳලා කට්ටිය නැති තැන මොකද කරන්නේ? යාව පුළුවන් තරම් හෙලා දැකලා යාට පුළුවන් තරම් නින්දා අපහාස කරලා කටයුතු කරනවා. ඉන්න තැන හැබැයි මෛත්‍රියෙන් කටයුතු කරනවා. දැන් මේක මෙහෙම වෙන්නේ නැතුව ඉන්න තැන මෛත්‍රියෙන් කටයුතු කරා නම් අනිත් තැනත් මෛත්‍රියෙන් කටයුතු කරන්න පුළුවන් මනසකාරයක් අපි ළඟ තියෙනවද කියලා බල හොයාගන්න ඕනේ ඒක. අද විමසා තමන් ගැන බලන්න ඕනේ. මේ කාරණාවල් අපි එහෙම දැනගෙන ඒ ඉලක්කයට යන්න සූදානම් වෙන්න ඕනේ. අන්න ඒ වගේ පිරිසක් ඉන්නවා නම් ඒ පිරිස කවදාකවත් පිරිහෙන්නේ නැහැ. හරිද? ඒ කණ්ඩායම කවදාකවත් පිරිහෙන්නේ නැහැ. ඒ මෛත්‍රී සහගත ඇතුළාන්ත සිතුවිලි සහ පිටත දී හැම වෙලෙම යම් කණ්ඩායමක් ග අභිවෘද්ධියක් ඇති වෙන්න නම් මෙන්න මේ වගේ තත්ත්වයක් වෙන්න අපි මරණ මංගි දත් කිව්වේ මරණාධාර සමිතියක් හරි කමන්නේ. ගෙදර කට්ටිය හරි කමන්නේ. ගෙදර අයගේ පිරිහීමක්මයි ඇති වෙන්නේ අර වගේ ගෙදර අය ගැන නේද? සමහර අය ඉන්නවා නේද තමන්ගේ ගෙදර තියෙන ප්‍රශ්න නැති වෙලාවල් අල්ල කවුරු හරි ආපුවාම නේද එන කෙනත් එක්ක ඇත්ති තරම් කියවලා එහෙම කියවන්න මොකද වෙන්නේ? තිබ්බටත් වැඩිය පා වෙනවා ගෙදර. ඊට පස්සේ හරි කරදරයි. ඉතින් ඒකින්ද ඒ නිවසක හෝ ඕනෑම කෙනෙක්ගේ අභිවෘද්ධියක් ඇති වෙන්න නම් අපි හැම වෙලෙම ඇතුළත් පිටත් එක වගේ කායකර්ම වාක්කර්ම මනෝකර්මයන්ගෙන් සමන්නාගත වෙන්න ඕනේ. ඒ සඳහා මෛත්‍රිය වඩන්න ඕනේ. මෛත්‍රිය පතුරවන්න ඕනේ. හැම වෙලෙම තවත් කෙනෙක් පිළිබඳ හැම නිමේෂයකම අපිව දැන් ඔය මේ පුණ්‍ය අනුමෝදනා කරනවනේ නේද? බලන්න අපි පිනක් කරලා අනුමෝදන් කරනවා. මම මේ අතංගෙන් අහනවා
දස පුණ්‍යක්‍රියා වලින් එකක් නේද පින් අනුමෝදන් කිරීම නේද? ඒතර පින කියන්නේ මොකද්ද? හිතේ ඇතිවෙන පිනා යන ස්වરૂපය, හිතේ ඇතිවෙන ප්‍රමෝදය සහිත හිත නිකම් පිපි 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 යන ගතිය අර තියෙන්නේ නේද? බොහොම සතුටක් එන්නේ. ලොකු පිනක් කරපුවා දැන් මේ දවසර කටන පින්කම් එහෙම තියෙනවා නේද? සංවිධානය වෙලා හරිය අපූර්වට ලස්සනට පින්කමක් නැත්නම් හොඳ වැඩක්, ඉතා හොඳ වැඩක් කරපුවාම අපේ හිත හරියට හැම වෙලේම සතුටෙන්. දැන් පින්ක සමහර ඇත්තෝ පින්කම් කරන්න ගිහිල්ලා උනුන් පරයා යන කටයුතු කරන්න පටන් ගන්නවනะ. ඒ පින්කමේදී අර කියන්නේ ලකුණු දාගන්න, හාමුදුරන්ගේ ලකුණු දාගන්න අපි ළඟට වෙලා ඉන්න ඕනේ. නැත්තම් අහවලාට වැඩිය මම කැපිලා පේන්න ඕනේ. ඒ වගේ කටයුතු කරනවා නම් ඒ වගේ නම් ජීවත් වෙන්න පින්නත් නේ. අර ඒ පිනත් එක්ක මෙයා බොහෝ අකුසල් ඒක රාසි කර ගන්නවා. මම කියන්න හදන්නේ ඒක නෙවෙයි. පසුව අපි මේ පින්කම කරලා හුඟාක් වෙලාට පුණ්‍ය අනුමෝදනා කරනවා නේද? ආන්ගේ පුණ්‍ය අනුමෝදනාවෙන් පස්සේ පුණ්‍ය අනුමෝදනාව කියන්නේ පුණ්‍ය පිනක් නා. පුණ්‍ය අනුමෝදනා කරපුවාම මේ පුණ්‍ය අනුමෝදනාව හේතු වෙලා තමන්ට සතුටක් ඇති වෙන්න ඕනද නැද්ද? එහෙම ඇති වෙනවද දන්නේ? තේර කල්පනා කරලා බලන්න අපි මේ පුණ්‍ය අනුමෝදනාව සාර්ථකද කියලා පෙන්වන්නයි මට මේ වුණ කරලා තියෙන්නේ. අපි පිනක් කරපුවාම අපි අනුමෝදන් කරනවා නෑ මේ පින් අනුමෝදන් වේවා කියලා, අහවලාට අනුමෝදන් වේවා, මේ ඉන්න කට්ටියට අනුමෝදන් වේවා කියලා ඔහේ කියනවා. ගාක් වෙලාවට ඒ වෙලාවේ චේතනාව තියෙනවද? පුණ්‍ය අනුමෝදනා කරන හුඟාක් වෙලාවට අපිට මේවා අනුමෝදන් වේවා කියලා චේතනාව තියෙනවද? හුඟාක් වෙලාවට නෑ පින්නත්. පුණ්‍ය අනුමෝදනා වාක්‍ය කියනවා නිකං කටෙන් කියලා දානවා. ඉතින් ඒක නෑ. ඔන්න ඔය මෛත්‍රී සහගත මනෝ කර්මයක් තමයි පුණ්‍ය අනුමෝදනාව කියන්නේ. හරි. අපි ඒක බෙදා හදා ගන්නවා. මට මම ඒක රාසි කරගත්ත යම් පිනක් තියෙනවා නම් ඒක අන්න ඇයට අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ට මගේ මේ පිනුත් එකතු වෙලා ඒ ඇත්තන්ට යහපත් තත්ත්වයකටපත් වේ. ඒ ඇත්තන්ගේ සිත්වල වෛරී ස්වභාවයක් නැති වේවා, තරහ ස්වභාවයක් නැති වේවා, දුක් පීඩා නැති වේවා, ඒහි සුවපත් වේවා කියලා අතුලාන්ත හැඟීමකින් යම්කිසි කෙනෙකුට වචනයක් නැතුව, ගාතාවක් නැතුව වුණත් කෙනෙක් අනේ මගේ පිනුත් අරගෙන නේද, මගේ පිනුත් අරගෙන මේ ඇත්තෝ සුවපත් භාවයට පත් වේවා, මේ ඇත්තෝ මේ දුක් කරදර දුර වේවා කියලා හොඳට වෙලාවක හැන්දෑවක හරි පිනක් කරගත්ත වෙලාවක නැත්තම් කරපු පිනක් මතක් කරගෙන අන්න ඒ වගේ ඇස් දෙක පියාගෙන භාවනා අරමුණක ඉන්නවා වාගේ ඉඳලා භාවනා ඉරියව්වකින් ඉඳගෙන නිස්සල තැනකට වෙලා තමන් බොහෝ කරපු හොඳ පිනක් මතක් කරගෙන මේ සියලු පින් මේ අයට අනුමෝදන් වේවා, මේ අයගේ දුක් නැති වෙන්න හේතු වේවා, මේ ඇත්තන්ගේ කායික පීඩා නැති වෙන්න හේතු වේවා, මේ ඇත්තන්ගේ මානසික පීඩා නැති වෙන්න හේතු වේවා කියලා හොඳට අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරන්න බලන්න. එතකොට තමන්ගේ හිත ආයසරයක් පිනෙන් පිරීලා යනවා, ආයසරයක් සතුට ඇති වෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට මේ වගේ මේ දකින දකින තැන දකින දකින කෙනත් එක්ක අපි පුරුදු වුණොත් මේ පුණ්‍ය අනුමෝදනා කිරීම මම මේ වෙලාවේ මතක් වෙච්ච හින්දා ඒකත් මෛත්‍රියට අදාළ කරලා කිව්වේ. නමුත් මම අහනවා මේ අත්තංගෙන් මේක පින්වත්නි අපිට මේ කියන කාරණා තුන හිතට අරගෙන හැම වෙලේම මෛත්‍රී කාය කර්මයෙන්, මෛත්‍රී වාග් කර්මයෙන්, මෛත්‍රී මනෝ කර්මයෙන් ඉන්න ඕනේ කියලා තීරණයක් ගමුද? අයි අභිවෘද්ධියක් ඇති කරගන්න ඕනේ හින්දා මම තීරණයක් ගන්නවා. මම අද පටන් එහෙමයි. මේක ලේසිද? නේද ලේසිද? දැන් කියන්නේ මොකක්ද දන්නවද ඔක? හාමුදුරුව කියන විදිහට නම් ඉන්න අපි හරි කැමති. ඒත් අපේ ගෙදර අයත් එක්ක මොන නේද, ගෙදර අයත් එක්ක මොන මෛත්‍රියද? ඈ නුරුස්සන වැඩ කරනවා, ඕන නැති කතා කියනවා, ඉතින් මට පොඩ්ඩක් තන් තරහ යනවා කියලා කියනවා. නුරුස්සන වැඩ කරන හින්දා හරි, ඕන නැති කතා කියන හින්දා හරි මට තරහ යනවා නම් ඒක කාගේ වැරද්දද? අර නුරුස්සන වැඩේ කරපු කට්ටියගේ වැරද්ද නේද? ඒ කට්ටිය එක නෙගරුවා නම් තරහ යන්නේ නැහැ නේද? කවුරු හරි කෙනෙක් මට තරහ යන වැඩක් කරා, කාගේද වැරද්ද? කරපු එක්කෙනාගේද වැරද්ද? තමන්ගේ වැරද්ද. ඇයි? තරහ යන්නේ නැති විදිහට අපි අපේ හිත සකස් කරගත්තේ නැහැ.
දැන්වන්න අපිට අර මේ කාරණාතුන හිතර ගත්තොතුන් ලොකු වැඩක් කරන්න පුළුවන් අභිවෘද්ධයක් මයි කියලා කිව එකයි. පින්නත් මේ අපි හරියට තේරුම් ගණ්ඩෝ නෑ. මම අර පුණ්‍ය අනුමෝදනාවගේ ඊළඟ කාරණාවටත් හේතුවෙන්ටත් එක්ක මොකාකර ලෙඩක් හැදෙනවා ඒ ලෙඩේ හිඳ උන තියෙනවා. වෛද්‍යවරු යම් ලෙඩක් හැදිලා ඉන්න ලෙඩෙක්ගේ ලෙඩේ හොඳ වුණාද කියලා බලාගන්න එක එක මිම්මවල් පාවිච්චි කරනවා නේද? එකක් තමයි රුධිර පීඩනය, මේ එකක් තමයි උණ. මොනවා හරි එක ලක්ෂණයක් අරගෙන මොකද කරන්නේ ඒක අඩු වැඩි කිකේ බලබල බලබල ලෙඩේ අඩු වුණාද කියලා එහෙම හොයාගත්ත හැකි නේ. මොකද ලෙඩේ තියෙනවා නම් උණ තියෙනවා, සමහර ලෙඩේ තියෙනවා නම් උණ තියෙනවා, සමහර ලෙඩේ තියෙනවා නම් ප්‍රෙෂර් එක තියෙනවා, සමහරට ලෙඩේ තියෙනවා නම් දැන් ඔය ඩෙන්ගු වගේ සමහර ලෙඩවලට නේද ශරීරයේ වෙනත් දේවල් නේද ලේවල තියෙන එක එක දේවල් බල 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 අඩු වුණාද නැද්ද කියලා බලා ගන්නවා. ඒ වගේ ලෙඩේ අඩු වුණාද කියලා බලන්න මිම්මක් තියෙනවා නේද? ඒ වගේ තමයි අපි කොච්චර ධර්ම අවබෝධ කරලා තියෙනවද, ධර්මයෙන් පෝෂණය වෙලා තියෙනවද කියලා තමන්ටම බලා ගන්න පුළුවන් මිම්මක් තියෙනවා. මොකද්ද මිම්ම? මං කොච්චර ඇතුළ පිට මෛත්‍රියෙන් ඉන්නවාද, මෛත්‍රී කාය කර්ම, මෛත්‍රී වාග් කර්ම, මෛත්‍රී මනෝ කර්ම කියන ඒවා මගේ මේ సంతානය කොයිතරම්නම් ඒවෙන් පෝෂණය වෙලා තියෙනවද කියලා අපිම අපිව විනිශ්චය කරනවා. හරි. ඒ කියන්නේ මම අන් අය ඉන්න තැනත් නැති තැනත් කොහොමද හැසිරෙන්නේ කියලා මම මාව විනිශ්චය කරනවා. මගේ මනස. එතකොට මගේ මානසිකාරය මට හොඳට තේරෙනවා මෙයා මේ කවුරු හරි ළඟින් ගියත් මෙයා මේක තරහ උස ගන්න එක්කනේ. හරි. කාගේ හරි නපුරු වචනයක් ඇහුණත් එහෙමයි. ඒ වුණේ තනියම තරහ යනවා. එහෙනම් මේක ඔය කියන ඉලක්කයට ගිහිල්ලා නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? ඒ වගේ තත්ත්වයක් නැති වෙන්න හදන්න ඕන. හදන්න ඕන ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවද නැද්ද? කොහොමද? නේද මෛත්‍රිය වඩන්න ඕනේ. අනාත්ම ආදී සංඥාවල් ඇති කරගන්න ඕනේ. ඒවා වර්ධනය කරගත්තොත් දැන් තරහ යන මට තරහ යන ස්වභාවය නැති වෙනවා. ඉතින් මං හැම වෙලේම පිරික්සනවා. පිරික්ස බල 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 උණ බල බල උණ බල බල බෙහෙත් දෙනවා වාගේ. වෛද්‍යවරයා උණ බල බල බෙහෙත් දෙනවා. ආද තව ටිකක් දෙන්න. ආඋණ වැඩි නම් මේකෙන් ටිකක් වැඩිපුර දෙන්න. නේද? උණ අඩු නම් මේකෙන් දැන් ටිකක් අඩු කරන්න කියලා උණ අඩු වෙනකම්ම බෙහෙත් දෙනවා වාගේ. මගේ හිතේ තරහ කියන එක මිම්මක් කරලා තියාගෙන මම ඒකට ප්‍රතිවිරුද්ධ කුසල් වර්ධනය කරනවා. ඔන්න මට අද මෙච්චර තරහ ගියා ආය ඇති නොවන විදිහට සකස් කරනවා. ඒ වුණාට ඒ සකස් කරාට මොකද ඒක ආයතරයක් අභිභව ආය තරහ යනවා. එතකොට කල්පනා කරනවා මට ආය මේක මම පෙරදුනා නේද? හුඟාක් වෙලාට අපි මේ කෙලෙස් එක්ක ජීවත් වෙනකොට පරදිනවා හරියට. ඒ පෙරදෙන හැම වාරකම මොකද කරන්න ඕන? නැවත වීරිය අරගෙන නැවත වීරිය අරගෙන නැවත වීරිය අරගෙන කොහොම හරි ආය ඒ තත්ත්වෙටම පත් වෙන්න ඕනේ. ආයේ තත්ත්වෙටම පත් වෙන්න. ඉතින් අන්න ඒ විදිහට වැරදෙන හැම වාරයකම කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම. හරිද? ජීවිතේ හැම වෙලේ ඒකෙන් දැන් තීරණي අරගෙන තියෙන මොකද්ද? මම සාන්තවම කතා කරමින් ඉන්නවා. මම මගේ ගෙදර අයට ඉන්නකෝ. නේද? මම හැමෝටම අනේ අක්කේ, අනේ අයියේ, අනේ තාත්තේ, අනේ අම්මේ කියලා හරිද? හරීම සාන්තව කතා කරමින් ජීවත් වෙන්න පුරුදු කරනවා. ඕනම තත්වයක් යටතේ කියලා තීරණයක් ගන්න ඕනේ. ඒ තීරණය ගත්තාම ඒකෙන් අපගමණය වෙනවා අපිව. ඒ කියන්නේ ඒක කැඩෙනවා අපි අතින්. කැඩනකොට මොකද කරන්න ඕන? ආය අදිෂ්ඨානයක් අරගෙන ඒ தත්වයට යන්න උත්සාහ කරනවා. ඒතර ආය කැඩෙනවා. ආය උත්සාහ කරනවා. මේ විදිහට එක දිගට උත්සාහ කරොත් අන්තිමට ওই ඉලක්කයට යන්න පුළුවන් වේද බැරි වේද? පුළුවන්. හරිද? ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මෛත්‍රී කාය කර්මයෙන් නම්, මෛත්‍රී වාග් කර්මයෙන් නම්, මෛත්‍රී මනෝ කර්මයෙන් නම් ඉන්නේ හැම වෙලේම අභිවෘද්ධියක්මද නැද්ද? නේද? අභිවෘද්ධියක්මද නැද්ද? අභිවෘද්ධියක්ම. එහෙනම් තමන්ගේ අභිවෘද්ධිය ඇති කරගන්න, කුසලය සංවර්ධනය කරගන්න ඔන්න ඔය විදිහට තමන්ගේ පැත්තෙන් ඒ තමන්ව පිරික්සා බල 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 මේ අවශ්‍ය කරන ඉලක්කයට ළඟා වෙන්න ඕනේ. තමන්ව පිරික්සා බල 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 වර්ධින හැම තැනදීම නැවත සකස් කරනවා. නැවත වර්ධින්න නැති වෙන්න හදා ගන්නවා. ආය වර්ධිනවා. ආය හදා ගන්නවා. ආය වර්ධිනවා. ආය හදා ගන්නවා. මෙහෙම හදා ඉදිරියට යන්න ඕනේ. හැම වෙලේම තරහ කියන එකෙන් පීඩා විඳින්න ඉන්න එකේ කිසිම තේරුමක් ඇත්තේම නැහැ. මේ විශේෂයෙන්ම
ඉන්න තැන නැති තැන කියනක නම් හරීම වටිනවා. හරිද? කෙනෙක් ඉන්න තැන එක විදිහකටයි නැති තැන තව විදිහකටයි කටයුතු කරනවා කියන්නේ මොකද හදිසිය තරහ යන එකක් නෙවෙයි නේද? නේද? හදිසියෙම තරහ ගිහලා ඉන්න තැන මොකක් හරි කියලා නැති තැන කියනවා කියන්නේ අර ඉන්න වෙලාවට ඉඳලා එක හොඳ කපටිකම තියෙන. නේද? කපටිකම ඒකින්ද එතන වැරදි දෙක තුනක් තියෙනවා. ඒකින්ද ඇති තැන නැති තැන හැම නිමේෂයකම මෛත්‍රී කාය කර්මයෙන් වාග් කර්මයෙන් මනෝ කර්මයෙන් යුක්තව ඉන්නවා කියලා අරගෙන ඒක තමන් යතින් අපගමනේ වෙන කැඩෙන හැම වාරයකම නැවත 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 ඒක සකස් කරගන්න කටයුතු සම්පාදනය කරගන්න. ඉතින් එහෙම තමයි අපි හික්මෙන්න ඕනේ. එහෙම තමයි අපි කටයුතු කරගන්න ඕනේ. එතකොට අභිවෘද්ධියක්ම බලාපොරොත්තු විය හැකි. අභිවෘද්ධියක්ම බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි පින්වත්නි, ඒ විදිහට අපේ ඇතුළ පිරිසිදු කරගන්න හැම වෙලේම උත්සාහ ගන්න අතර වාරේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කර අපිට වැඩිය ප්‍රකට නැති කාරණාවක්, ඒ පිරිසක් එකට ඉන්නවා නම් තමන්ගේ ජීවිතේ සාධාරණ භෝගී වෙන්න ඕනේ කියලා. හරිද? මොකද්ද මේ සාධාරණ භෝගී වෙනවා කියන්නේ? එහෙම අය පිරිහෙන්නේ නැහැ කියනවා. එහෙම කණ්ඩායම් පිරිහෙන්නේ නැහැ කියනවා. හරිද? මේ පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙන කාරණාව. සාධාරණ භෝගී කියලා කියන්නේ දැන් භික්ෂුන් වහන්සේගේ පැත්තෙන් ගත්තොත් එහෙම භික්ෂුන් වහන්සේ තමන්ගේ පාත්‍රයට ලැබෙන කොටස පවා තම පිඬුසිඟා ගියාම පාත්‍රයට මොන හරි විශේෂ දෙයක් ලැබුණා. මොකද කරන්න ඕන? දානශාලාවට ඇවිල්ලා අනේ මං විතරක් මේක කාලා හරියන්නේ නැහැ. මේක බොහොම ප්‍රණීත භෝජනයක්. මොකද කරන්න ඕන? හැමෝත් එක්කම බෙදා හදා ගන්න. තමන්ට ලැබෙන දේවල් තමන්ට විතරක් ප්‍රයෝජනෙට අරගෙන කාක්කා මස් කෑලි හංගනවා වගේ හංගන්නේ නැතුව හරි හැම වෙලේම අදහස් එන්න ඕනේ කෙනෙකුට බෙදා හදා ගන්න ඕන කියලා. ඒකයි මම අර පුණ්‍ය අනුමෝදනා කතාවක් කලින්ම කිව්වේ. පුණ්‍ය අනුමෝදනාව කියන්නේත් එහෙම එකක් නේද? අන් අයට තමන් ඒක රාශී කරගත්ත පින් අන් අයටත් අනුමෝදන් වේවා, අන් අයටත් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරනවා. ඉතින් ඒ වගේ හැම වෙලේම මට විතරක් නෙවෙයි, මට විතරක් නෙවෙයි, මට විතරක් නෙවෙයි, මං වගේම අනිත් අයටත් මේ දේවල් දැකීමෙන්, මේ දේවල් ඇසීමෙන්, මේ දේවල් ලැබීමෙන් බොහෝ සන්තෝෂයක් ඇති වෙනවා. ඒකින්ද අන්නේ සන්තෝෂය ඇති වෙන විදිහට මං මේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ කියලා හැම වෙලාවකම සාධාරණ භෝගී වෙන්න ඕනේ. ඒක ආහාරයට විතරද? නෑ නේද? අපිට ලැබෙන හැම දෙයකදීම, හැම තැනකදීම, කාර්යාලයේදී වේවා, රාජකාරීවලදී, ඊළඟට තමන්ට ලැබෙන හැම වරප්‍රසාදයකදීම ඒක සාධාරණව හැමෝටම ඒ සුදුසු අයට නේද හැම එකක්ම බෙදිලා හැදිලා යන විදිහට කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. ඉතින් ඒකට කියනවා සාධාරණ භෝගී ස්වභාවය කියලා. ඉතින් එතෙන්ටපත් වෙච්ච අය හැමෝත් එක්කම එහෙම සහයෝගයෙන් ඉන්න පිරිසක් ඉන්නවා නම් මොනවා හරි ලැබුණාම බෙදා හදා ගන්න. ආන් ඒ පිරිස කවදාකවත් පිරිහෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. තමන් තුලේ ලක්ෂණය තියෙන නම් තමන් පිරිහෙන්නේ නැහැ. යම් කණ්ඩායමක් තුලේ ලක්ෂණය තියාගෙන ඒ කණ්ඩායම එක දිගට කටයුතු කරනවා නම් ලැබෙන දේ ගොඩ ගහගන්නේ නැතුව අන්න ඒ කට්ටිය පිරිහෙන්නේ නැහැ පින්නත්. ඉතින් ඒකින්ද මේ පිළිබඳව අපි අවධානය යොමු කරලා මේක අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඊළඟට ඒ වගේම තමයි ඒ කණ්ඩායම් වශයෙන් ජීවත් වෙනකොට සහ තමන්ගේ අභිවෘද්ධියක් ඇති වෙන්න නම් හැම වෙලේම රකින්න සීලයක් තියෙනවා නම් ඒ රකින්න සීලය සමාන සීලයක් ආරක්ෂා. ඒ කියන්නේ හැමෝම දැන් අහවලා මේ සීලය රකින්නවා, මමත් මේ ඒ කණ්ඩායමම යම්කිසි අපි හිතමුකෝ ඒ කණ්ඩායම් පන්සිල් රකින්න කණ්ඩායමක් වුණා. ඒ කණ්ඩායමම ආජීවට්ටමක සීලය රකින්න කණ්ඩායමක් වුණා. නැත්නම් තමන් ගත්තොත් එහෙම. ඒ තමන් අන්‍ය අයත් එක්ක සමාන්තර සමාන සීලයක් ආරක්ෂා කරනවා නම් අන්න ඒ ඇත්තෝ කවදාකවත් පිරිහෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙනවා. දැන් අපේ නිවසක් ගත්තොත් ඒ නිවසක ඉන්න පිරිස හැම වෙලෙම සීලය සමාදන් වෙලා පංච සීලය ආරක්ෂා කරන පිරිසක් නම් අඩුම ධර්මයි. ඒ නිවසේ අභිවෘද්ධියක්ම බලාපොරොත්තු වේ යුතුයි යයි කියන්නේ බලන්න. නේද? ප්‍රමාදයන් සිද්ධ වෙනවද? සීලය කඩන හැම තැනකම මොකද වෙන්නේ? නේද? සීලය කඩන හැම තැනකම ඒ කට්ටිය කුසලයේ ප්‍රමාදයි. කුසලයේ ප්‍රමාදයි කියන එකේ තේරුම ඒ කට්ටිය පිරිහෙනවාමයි.
නේද? කාමයේ වර්ධව හැසිරෙන මිනිස්සු ඉන්න පවුලක් අරන් බලන්න පිරිහෙනවද නැද්ද? බොරු කියන පවුලක් අරන් බලන්න පිරිහෙනවද නැද්ද? මේ සත්ව ඝාතන කරන පවුලක් අරන් බලන්න පිරිහෙනවද නැද්ද? එහෙනම් මේ සීලය පංචශීලය හරියට යමෙක් ආරක්ෂා කරනවාද ඒ කට්ටියගේ අභිවෘද්ධියක්ම අභිවෘද්ධියක්ම සිද්ධ විය යුතුයි. එහෙම නැතුව මේ පරිහානියක් නම් සිද්ධ වෙන්නේ නෑ කියලා දේශනාවේ සඳහන් වෙනවා. ඊළඟ කාරණාව තමයි හැම කෙනෙක්ම සමාන දිට්ඨියෙන් යුක්තව වාසය කරන්න ඕනේ. එකම දෘෂ්ටිය, එකම අදහස, එකම දැක්ම. අන්නේ එකම දැක්මෙන් යුතුව ඉතින් ධර්මයට අනුව නම් මොන දෘෂ්ටියද? සම්මා දිට්ඨිය. ඉතින් සම්මා දිට්ඨිකව වාසය කිරීම කරනවා නම් යම්කිසි පිරිසක් ඒ පිරිස කොයි වෙලාවකවත් පිරිහීමකටපත් වෙන්නේ නැති බව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ ගැන අපි කල්පනා කරලා ඉතින් නිවැරදි දෘෂ්ටියක් ඇති කරගන්න ඕනේ. වැරදි ඇයි පිරිසකට එකට ජීවත් වෙන්න බෑ දෘෂ්ටිය වෙනස් නම් ඇයි? ඒ කෙනාගේ දෘෂ්ටීන් වලට අනුව තමයි ඒ කෙනාගේ රුචිකත්වය කැමැත්ත ඇති වෙන්නේ නේද? එතකොට අපි එකතු වෙලා ඉන්නේ විවිධ දෘෂ්ටි තියන අය නම් එකමුතු වෙලා ඉන්න පුළුවන්ද? එක්කෙනෙක් කොළ පාටට කැමති නම් අනිත් එක්කෙනා කහ පාටට කැමති නේද? එයාගේ දෘෂ්ටියට අනුව එයා කියන්නේ එක්කෙනෙක් මේ මොකක් හරි පාටක් දියා බලලා ඒක කහ පාට කියනවා, අනිත් එක්කෙනා කියනවා කොළ පාට කියලා. හේතුව ඒ කෙනා අදහස් ප්‍රකාශ කරන්නේ ඒ කෙනාගේ දෘෂ්ටීන් වලට අනුව. එතකොට සම දිට්ඨියෙන් යුත්ත නම් යම්කිසි පිරිසක් ඒ පිරිස තුළ තියෙන පිරිස තුළ සම යම්කිසි ඒ දෘෂ්ටීන් වල සමානාත්මතාවයක් තියෙනවා නම් ඒත් බොහෝම සමගිව බොහෝම එකමුතුව වාසය කරනවා. එතකොට ඔන්න ඔය කාරණා හය තිබ්බොත් අපි අභිවෘද්ධියකට පත් වෙනවා. මොනවද කාරණා හය? නිවැරදි නැත්නම් මෛත්‍රී සහගත කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම. මෛත්‍රී සහගත කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම. ඊළඟට හැමෝම සමභෝගීතාවය කියලා කිව්වා අපි, සාධාරණ භෝගී ස්වභාවය. ඊළඟට සම සීල සම දිට්ටි. සම සීල සම දිට්ටි. ඔන්න ඔය කාරණා හය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තියෙනවා නම් අභිවෘද්ධියක්ම බලාපොරොත්තු විය යුතුයි. බුද්ධ්‍යාච භික්කවේ භික්ඛුනා පාටිකංකෝ නො පරිහානි. එතකොට මේක වෘද්ධියක්ම බලාපොරොත්තු විය යුතුයි, පරිහානියක් නසිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් අර ක්‍රම අර ටිකවත් බලන්න පොඩ්ඩක් නේද? මොකක්ද මම අද පටන් හැමෝත් එක්කම මෛත්‍රියෙම ඉන්නවා කියලා, හරි, හැම වෙලේම මෛත්‍රියෙම කතා කරලා මෛත්‍රියෙම කියලා. දැන් සමහර නේද, සමහර අම්මලා හැම හරියට මෛත්‍රිය තියෙනවා නේද? අයෝවා කියන්න යන්න ඕනේ. මෙහෙම අයෝකට දාලා තියෙනවා පොඩි මේ මොකක්ද නිදහසට කාරණාව. මම වෛර නෑනේ මගේ, මං සෝඩා බෝතලේ වගේ. ඔන්න ඔහොම කියන මට එකපාරටම තරහ යනවා, එතනින් ඉවරයි, ආයෙවා හිතේ තියාගෙන ඉන්නේ නෑ කියලා අයපමණකින් ඇති. ඒක හරියනවද? සෝඩා බෝතලේ කැඩෙන වෙලාවේ තාත්තව ඝාතනය කරොත් එහෙම මොකද කරන්නේ දවසක? ඒක කවදාකවත් නිදහසට කාරණාවකට ගන්න එපා. යම් ප්‍රමාණයකට තමන්ගේ හොඳ ගතිගුණයක් තමයි වෛර නැති එක. නමුත් තරහ කියන්නේ හොඳ දෙයක් නෙවෙයි. හොඳ එක දෙයක් තිබ්බා කියලා අනිත් නරක දේවල් තියාගෙන හිටියොත් එහෙම ඒවා කොයි වෙලාවකවත් ඒ නරක දේ කොයිලා හරි වැවෙන්න පුළුවන්. ඒකින්ද මාත්‍รีย අධිගමණයකින් මේ යන්තම් මොනවා හරි පුළුවන් වුණා කියලා අනිත් හැම දෙයක්ම අයින් කරන්න හොඳ නැහැ. ඒකින්ද මෛත්‍රී කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම සහිතව තමන්ගේ ජීවිතයේ ගෙවන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න හැම වෙලේම. ඒක මහා පුදුම සන්තෝෂයක්. හැම වෙලේම මෛත්‍රියෙන් ඉන්න කෙනා පුදුම සන්තෝෂකින් ඉන්නේ. ඇයි කියන්නේ? මේ බලන්න. අම්මෙකුට තාත්තෙකුට තමන්ගේ දරුවන් දැකීම සතුටක්ද නැද්ද? නේද? ඇයි ඒ? දරුවෝ කෙරෙහි ලොකු මිත්‍රත්වයක් තියෙන හින්දා. මුළු ලෝකෙම ඉන්න මිනිස්සු දරුවෝ වගේ නා. මෛත්‍රිය කියන්නේ එහෙම එකක් නේ. එතකොට මේ ඇවිදගෙන යනකොට කාව හරි දැක්කහම දරුවෙක් දැක්කා වගේ සතුටක් තියෙනවා.
තමන්ගේ අම්මා දැක්ක වගේ සතුටක් තියෙනවා. තමන්ගේ සහෝදරයෙක් දැක්ක වගේ සතුටක් තියෙනවා. එහෙනම් අන්න ඒක අපි කල්පනා කරගන්න ඕනේ. මේ මෛත්‍රී කියන සංකල්පය වර්ධනය කර ගැනීමෙන් මට සන්තෝෂයෙන්ම ජීවත් වෙන්න පුළුවන්. මොන වැරද්ද කවුරු කරත් මම සන්තෝෂයෙන් මට සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ඒකෙන්ද ඒ කාරණා තුන කොහොම හරි වර්ධනය කරගන්න ඕනේ. ඒ වගේ පින්වත්නි දැන් මේ කාරණා 48ම ඉවර කර දේශනා කළ ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේදී විතරක් නෙවෙයි හැම තැනකම ඔය ඉන්දියාව පුරාවට වැඩම කරපු හැම තැනකම දැහැමි කතා කිව්වා. ධර්මයේ සඳහන් වෙන දැහැමි කතා කියලා. ඒ දැහැමි කතා තුළ අන්තර්ගත වෙලා තිබ්බේ සීල සමාධි ප්‍රඥා පිළිබඳ. ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥා මේ තුන ගැන තමයි අවසාන මාස තුනේම හැම තැනම වැඩම කරමින් දේශනා කරේ. ඔන්න ඔය සීල සමාධි ප්‍රඥා මේකයි සීලය මේකයි සමාධිය මේකයි ප්‍රඥාව කියලා තමයි ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥා කියලා මිනිසුන්ට නැවත නැවත හඳුන්වා දුන්නා. සීල පරිභාවිතෝ සමාධි මහත්ඵලෝ හෝති මහානිසංසා. මේ සීලය භාවිතා කරගෙන යම් සමාධියක් ලබන්නේද ඒක මහත්ඵලයි මහානිසංසයි කියලා දිගටම දේශනා කරගෙන ගියා. සමාධි පරිභාවිතා ප්‍රඥා මහත්ඵලා හෝති මහානිසංසා. මේ සමාධිය හේතුවෙන් සමාධිය භාවිතා කරලා යම් කිසි කෙනෙක් ප්‍රඥාව උපදවා ගන්නවා නම් ඒක මහත්ඵල මහානිසංස වෙනවා කියලා. පඥා පරිභාවිතං චිත්තං සම්මදේව ආසවේහි විමුක්තති සේයති දං කාමාසවා භවාසවා දිට්ඨියාසවා. මේ ප්‍රඥාව යම්කිසි ප්‍රඥාවක් යමෙක් දියුණු කරගන්නවා නම් ඒ දියුණු කරගත්ත ඒ සිත ආශ්‍රවයන්ගෙන් මිදෙනවා කියලා. ආශ්‍රවයන්ගෙන් මිදෙනවා කියලා මෙන්න මේ කාරණා ටික සීල සමාධි ප්‍රඥා කියන ගුණාංග වර්ධනය කර ගැනීම පිළිබඳවත් ඒ ප්‍රඥාව දියුණු කර ගැනීමෙන් සියලු ආශ්‍රවයන් කැපිලා යන බවත් බුදුරජාණන් වහන්සේ මේ දඹදිව් තලයේ වැඩම කරමින් මේ අවසාන මාස තුන කාලය ගෙව්වේ. හරිද? ඉතින් මේවට කියනවා දැහැමි කතා කියලා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් වැඩම කරා අඹයටි උයන රාජාගාරයේදී එතනදිත් මේ දැහැමි කතාව ඒ හැම තැනකම ධර්මය දේශනා කරා. ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥාදි වශයෙන්. එතකොට අපිත් බලන්න ඕනේ මුළු පරිනිර්වාණ සූත්‍රය පුරාවටම ওই ගාතාව තමයි තියෙන්නේ. ওই ගාතාවෙන් තමයි ඔය කියන්නේ ඉති සීලං දැහැමි කතා දේශනා කරා කියන්නේ ඔන්නඔකට. සීලය මේකයි සමාධිය මේකයි ප්‍රඥාව මේකයි. එතකොට සීලයෙන් ලැබෙනා වූ සීලය හේතු කොටගෙන ඇතිවන්නා වූ සමාධිය මහත්ඵලයි මහානිසංසයි. සමාධි හේතු කොටගෙන ඇතිවන ප්‍රඥාව මහත්ඵලයි මහානිසංසයි. ඒ ප්‍රඥාව නිසාවෙන් ආශ්‍රවයන් දුර වෙනවා කියලා. ඉතින් අපි ඒ පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගෙන තියාගන්න ඕනේ. මොකද්ද මේ ප්‍රඥාව නිසා ආශ්‍රවයන් වෙන්නේ කොහොමද? හරිද? ප්‍රඥාව නිසා ආශ්‍රවයන් වෙන්නේ කොහොමද? අපිට පින්වත්නි මේ ලෝකයේ තියෙන දේවල් නැවත නැවත දකින්න නැවත නැවත අහන්න නැවත නැවත විඳින්න ඕනේ කියලා හිතෙන්නේ ඒ දේවල් ගැන තියෙන අවිද්‍යාව හින්දා. හරිද? හරියට දැනගත්තා නම් පංච උපාදානස්කන්ධයේ ස්වභාවය මේවා මගේ කියලා අල්ලා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි? මගේ කියලා අල්ලා ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකින්ද අපි මේක තේරුම් ගන්න ඕනේ. උදාහරණ දෙකකින් දැන් බලන්න යම්කිසි කෙනෙක් ගැන මම තරහෙන් ඉන්නවා. මේ තරහ අයින් කරගන්න කියලා මට කවුරුත් උපදෙස් දෙනවා. හරිද? ඉතින් මම මොකද කරන්නේ? ඒ තැනැත්තාව අරගෙන මෛත්‍රී වඩනවා. හරිද? දැන් දවස් ගාණක් සති ගාණක් මෛත්‍රී වඩන වෙලාවකට ඇත්තටම යාගෙන මට මෛත්‍රියක් දැන් ඇති වෙනවා. එහෙම වෙනව නේද වෙලාවකට? හැබැයි ආයේ මොකද වෙන්නේ? ආයෙ වෙලාවට පරණ කියපු දේවල්ුයි ඔක්කොම එකතු වෙලා ආයෙ තරහ ඇති වෙනවා. නේද? ආයෙ මං කොහොම හරි ඉතින් නෑ එහෙම තරහ ගන්න හොඳ නෑ මෛත්‍රියෙන් ඉන්න ඕනේ කියලා ආයෙ මෛත්‍රිය ඇති කරගන්නවා. ආයෙ තරහ ඇති වෙනවා. ඔය විදිහට මෛත්‍රියත් එක්ක සටන් කරන චෛතසිකයන්
වෙලාවකට මෛත්‍රිය වර්ධනය කරන අතරේ වෙලාවකට මෛත්‍රිය වර්ධනය කරන්නේ නැතුව යට යනවා නේද? අපිටම අපි මේ තැනත්තත් එක්ක ඉන්නේ මං කියන්නේ මේ පුද්ගලයෙක් ගැන එයා නරකයි එයා ගැන තරහෙන් ඉන්නේ. දැන් කවුරු හරි කෙනෙක් අද ඇහැන්දෑවේ ඇවිල්ලා මගෙන් අහනවා මොකද අරයත් එක්ක තරහ? මං ඉතියත් එක්ක විස්තරය කියනවා. එයා මොකද කරන්නේ? සම්පූර්ණයෙන් කියලා දෙනවා මට. ඔයාට සම්පූර්ණයෙන් වැරදිලා මෙයා නෙවෙයි මේ වැරද්ද කරලා තියෙන්නේ. මෙයා මේ වැරද්ද කරන කෙනෙක් නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්නනවා. හරිද? ඔප්පු කරලා පෙන්නනවා මෙයා මේ වැරද්ද කරලා නැහැ. කවදාකවත් මෙයා මේ වගේ වැරද්දක් කරන්නෙත් නැහැ, කරලත් නැහැ කියලා ඔප්පු කරලා පෙන්නනවා. මට ඔප්පු වෙනවා ඇත්ත නේනම් මට වැරදිලා තියෙන්නේ කියලා. දැන් අර තරහට මොකද වෙන්නේ? දැන් අර තිබ්බ තරහට මොකද වෙන්නේ? ඒක නැති වුණා. ඒක නැතුනේ මෛත්‍රියෙන්ද? ඒ තරහ නැතුනේ මෛත්‍රියෙන්ද? මෛත්‍රියෙන්ද ඒ තරහ නැතුනේ? කරුණු දැන ගැනීමෙන්ද ඒ තරහ නැතුනේ? කරුණු දැන ගැනීමෙන්, ඇත්ත දැන ගැනීමෙන් ඒ තරහ ආය එන්නෙම නැති වෙන්න නැති වුණා. ඉසෙල මෛත්‍රිය වඩනකොට නම් හැබැයි කොහොමද තිබ්බේ? අඩු වෙනවා, නැති වෙනවා තරහ, හැබැයි ආයෙනවා නේද? හැබැයි කරුණු හරියට දැනගත්තද ඊට පස්සේ ආයේ තරහ එන්නෙම නැති තත්ත්වෙට පත් වුණා. පිළිගන්නවද? හා, පංච උපාදානස්කන්ධය ගැන ඇලීම් තියෙනවා, පංච උපාදානස්කන්ධය ගැන ගැටීම් තියෙනවා. මේවා නවත්ත ගන්න අපි ලොකු වීරියකින් ලොකු උත්සාහයකින් නේද වීරිය වැඩමින් ඉන්නවා. හොඳයි, කොයි වෙලාවක හරි මේ පිළිබඳ ඇත්ත තත්ත්වය දැනගත්තොත් පංචුපාදානස්කන්දයේ ඇත්ත තත්ත්වය දැනගත්තහම ඒ පංචුපාදානස්කන්දය කෙරෙහි ලෝභයක්වත් දේශයක්වත් ඇතිවෙන්ඩ දෙයක් නෑ. කරුණු දැනගත්තා. මෛත්‍රයාදයෙන් පාලනය කර ගණ්ඩ ඕනෑ. ඒක තමයි කට්ටිය කියන්නේ. ඔය එක පාරටමති ඔටි කරගත්න හරි දැන් අද කාල තියෙන් ඉති සීලං ඉති සමාධි ඉතිඥානය ඉති ප්‍රඥාතම නේද? සීල සමාධි ප්‍රඥා. සීලයෙන් සීලයෙන් යම් කිසි කෙනෙක් සීලය භාවිතා කළ සීල පරිභාවිතෝ හෝති සමාධිය. අන්නේ සීලය පරිභාවිතා කරලා ලබන සමාධිය මහත්ඵලෝ හෝති මානිසංසා කියලා සඳහන් කරලා තියෙනවනේ. ඉතින් ඒකත් එක්ක අපිට සීලය නැති සමාධියක් බලාපොරොත්තු වෙන්න බෑ නේද? චිත්ත ඒකාග්‍රතාවයක් නැති පංචුපාදානස්කන්ධය පිළිබඳ ප්‍රඥාවක් බලාපොරොත්තු වෙන්න බෑ. පංචුපාදානස්කන්ධයේ ඇත්ත තත්ත්වය අවබෝධ කරගන්න නම් පංචුපාදානස්කන්ධයට අරමුණු කරගෙන මගේ හිත නවත්ත ගන්න පුළුවන් වෙන්න ඕනේ. මොනවද? රූප සන්තතියේ, වේදනා සන්තතියේ, සංඥා සන්තතියේ නවත්ත ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ පිළිබඳව යම් කිසි කෙනෙකුට අවබෝධයක් ඇති වෙන්න. ඉතින් ඒ සඳහා මූලිකව මෛත්‍රිය ආදී වර්ධනය කරන්න ඕනේ. අසුභය ආදී වර්ධනය කරන්න ඕනේ. එතකොට සතර කමඨහන වර්ධනය කරගත්තාම අපිට පුළුවන්කමක් තියෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගෙන් හිත ගැලවෙන්නේ නැතුව ඒක ගවේෂණය කරන්න ඒ හිත යොදවන්න පුළුවන්කම තියෙනවා. හරි. ඉතින් ඒක හින්දා අපි මේ සීල සමාධි ප්‍රඥා කියන දේ තුලින් අපිට ලැබෙන ප්‍රඥාවෙන් විශේෂයෙන් ලැබෙන දේ තමයි අනවබෝධයේ හින්දා තිබුණා වූ යම් කිසි වැරදි ගැනීමක් තිබුණා නම් වැරදි හැඟීමක් තිබ්බා නම් ඒක අයින් වෙලා යනවා. ඒ වගේම තමයි පින්වත්නි අපිට ඇති වෙන සැප වේදනාවල්. මම කිව්වා උදාහරණ දෙකක් මම කියන්න ඕනේ කියලා. සැප වේදනාවල් සමහර ඒ සැප වේදනාවල් අපි ඇලි ගැලී ඉන්නවා නේද? ඒවාම ප්‍රාර්ථනා කරමින් ඉන්නවා. වැරදීම් හින්දා සැප වේදනාව හැදෙන්න බෑද? අපි කෙනෙක් හරි හොඳයි කියලා හිතාගෙන ඉන්නවා. අපිට සැප වේදනාව හැදෙනවා. හරිද? මේ හොඳයි කියලා හිතාගෙන සමාජ සම්මත හොරෙක් පිළිබඳවයි. මම ඒක දන්නේ නැහැ. එහෙම හිතමුකෝ. නේද? සමාජයේ සම්මත වෙච්ච මහා දරුණු මිනිසෙක් මං හොඳයි කියලා හිතාගෙන ඉන්නවා මං දන්නේ නැතුව. එහෙනම් මං සන්තෝෂෙන් ඉන්නවද නැද්ද? ඇයි මේ හොඳ කෙනා මතක් වෙද්දී සතුට ඇති වෙනවා? එහෙනම් සන්තෝෂෙන් ඉන්නවා. අන්න බලන්න නොදැනීම හින්දා සතුට ඇති වෙනවා අපේ හිතවල. එක පාටම දැනගන්නවා මෙයා මේ වගේ මහා නරක මිනිසෙක් කියලා. ඔන්න මට එක පාටම කලකිරීමක් ඇති වෙනවා.
ඒනංගේ කලකිරීම් ඇති කර ගණ්ඩෝනෑ ඇත්ත තත්ත්වය තමන්ගේ හිතට තමන්ගේ මනසෙන් නැගිලා එන විදිහට සකස් කර ගණ්ඩෝන. ඇත්ත තත්ත්වය සකස් කර ගන්නකොට අපේ පින්නත්න ඒ ඇත්තන්ට වැරදීම හින්දා ඇතිවෙන යම්යම් සැකසීම් තියෙනවනම් අන්නේ සැකසීම් සිද්ධ වෙන්නේ නෑ. හරි ඉති ඒකතම ඉති සීල ඉති සමාධී ඉති ප්‍රඥා කියල කියන්නේ ප්‍රඥාව ගැන අපි බොහෝ දේවල් සාකච්ඡා කරා මේ වෙනකම් කතා කරලා තියෙනවා. බොහෝ දේවල් කතා කරලා තියෙන ඉතින් ඒවත් එක්ක අපි මේවා සහ සම්බන්ධ කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තියෙන සීල සමාධි ගුණ වඩන්න ඕනේ. අර තැවෙන දැවෙන ආශ්‍රවයන් ආසාවන් තාවකාලිකව හරි භාවනාවකදී සමත භාවනාවකදී හෝ තමන්ට ඇතිවෙන ඒ ආසාවන් ටික 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 ප්‍රහාණය කරන්න යම් කිසි කෙනෙක් පුරුදු කරගන්නවා නම් ඒ තැනැත්තාට සුවදායකව වාසය කරන්න පුළුවන්කම තියෙන තැනැත්තාගේ අභිවෘද්ධියක්ම බලාපොරොත්තු විය යුතුයි කියලා දේශනාවේ සඳහන් කරපු ආකාරයට අපිට හිතා මෛත්‍රී ආදී වැඩෙන හින්දා හිතන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් සීල සමාධි ප්‍රඥා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය අපේ තුල වර්ධනය කරගන්න ඕනේ. සීලයට හේතු වෙච්ච සමාධිය සමාධියට හේතු වෙච්ච ප්‍රඥාව වශයෙන් ඉතින් බුදුරජාණන් වහන්සේ මේවා හඳුන්වා දෙමින් පරිනිර්වාණ කාලයේදී පරිනිර්වාණ ආසන්න කාලයේදී දඹදිව තලයේ හැම තැනම වැඩම කරේ කොච්චරනම් මේ සීලය ගැන සමාධිය ගැන ප්‍රඥාව ගැන ඒවායේ තියෙන වටිනාකම ගැන බුදුරජාණන් වහන්සේට මොනතරම් හැඟීමක් තිබුණාද. ඉතින් අපිත් මේ සීලය ආරක්ෂා කරනකොට ආයෙ මතක් කරනවා මම හැමදාම මතක් කරලා තියෙනවා සීලය අකණ්ඩ අචිද්ද අසබල අකල්මාස බුජිස්ස විඤ්ඤුපසත්ත සමාධි සංවත්තනික ආකාරයෙන් සීලය ආරක්ෂා කරන්න ඕනේ. ඒ කියන්නේ එක දිගට රකින තැන් තැන් වලින් බිඳෙන්නේ නැති මැදින් බිඳෙන්නේ නැති තමන්ට ඒ වගේ අකණ්ඩව ආරක්ෂා කරන්න පුළුවන්කම තියෙන සීලයක් ආරක්ෂා කරන්න ඕනේ. ඇයි එක දිගට අපි ආරක්ෂා කළ යුතු වෙන්නේ මං හැමදාම මතක් කරලා තියෙනවා. හරි මේ බලන්න උදේ පාන්දර නැගිටින්න පුරුදු වෙලා නැති කෙනෙක් උදේ පාන්දර නැගිට උනවා එයාට හරියට තීව්‍ර කටුක වේදනාවක් එනවද නැද්ද නේ. එයා අපි එක දිගට දවස් 5ක් 6ක් 7ක් 8ක් නැගිටෙවොත් මොනවද වෙයිද? එයා ඊට පස්සේ බේම නැගිටින්න පටන් ගන්නවා. එතකොට අර තිබ්බ වේදනාවල් මොකුත් එතකොට ඇති වෙන්නේ නැහැ. එහෙනම් ආන් ඒව තමයි ආශ්‍රව කියන්නේ. තැවිලි දැවිලි සහිත ආශ්‍රවයන් උපදිනවා. මොකද නින්දර තියෙන කැමැත්ත හින්දා ඒ වෙලාවේ. එතකොට ඒක අයින් වෙනකොට මේ තැනැත්තාට ආයේ වේදනාවක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ එක දිගට පුරුදු පුහුණු කිරීමෙන් දැනට අපි සීලයක් ආරක්ෂා කරන්න පටන් ගත්තොත් පින්වත්නි ඒක හරි අමාරුයි. මුලදී පටන් ගන්න කෙනාට හරි අමාරුයි සීල් රකින්න. එයා මොකද කරන්නේ? ඒ සීලය කැඩෙන පැත්තට තමයි ඒ හිත තදින්ම බර. හැම වෙලේම හිතේ ලොකු බරක් යදිලා තියෙන සීල කැඩෙන පැත්තට. ඉතින් ඒක රකින්න හරි අමාරුයි. අනිත් සීලය කැඩීමෙන් ඇතිවෙන සන්තෝෂය ඇති වෙන්නේත් නැහැ. සීලය කැඩීමෙන් බොහෝ දෙනෙකුට සන්තෝෂය ඇති වෙනවා. ඒ සන්තෝෂය ඇති වෙන්නෙත් නැහැ. එතකොට දැන් මේක එක දිගට සතුට වෙන්න සීල් කඩපු කෙනා එක දිගට සීලය ආරක්ෂා කරොත් එහෙම එක දිගට සතියක් දෙකක් තුනක් මොකද වෙන්නේ? දැන් ඒ හිත සීලය රකින්නම අනුබල දෙනවා. සීලය රකින්නම අනුබල දෙනවා. හරිද? පාණ්ඩිතන් හරි අපුරු ක්‍රමයක් ඒක. නේද? සීලය මොකටද කියලා අපි දැනගෙනම ආරක්ෂා කරන්න ඕනේ එකයි. අපේ හිත සීලය කැඩෙන්නම හැම වෙලේම කටයුතු කරපු හිත එක දිගට අපි පුහුණුව පටන් ගත්ත හින්දා මොකද උනේ? දැන් හිත සීලය ඒකයි අඛණ්ඩව කරන්න ඕනේ කියන්නේ. නැත්තම් ඒක වෙන්නේ නැහැ. ඉඳලා තැන් තැන් වලින් සීල් රැකකට ඒක හරියන්නේ නැහැ. ඒක වෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම. ඒකින්ද එක දිගට සීලය ආරක්ෂා කරන වැඩපිළිවෙලකට මම ගියොත් මගේ හිත අන්තිමට සීල් රකින්න හැම වෙලේම පොළඹවනවා. දෙන්නේ කාටද දෙන්නේ තියා. අන්න බලන්න ඊළඟට ඒ සීලේ හින්දා අපේ ඒ වර්ධනය වෙච්ච සිහිය නුවණ වීරය ආදී ගුණාංගයන් හේතු වෙලා
මොකද වෙන්නේ හිතේ ප්‍රමෝදය ඇති වෙනවා හිතේ ප්‍රීතිය ඇති වෙනවා එතකොට හිතේ සමාධිය ඇති වෙනවා ප්‍රමෝදය ප්‍රීතිය හේතු වෙලා සමාධිය ඇති වෙනවා ඊළඟට ඒ සමාධියට බර වෙච්ච මේ හිත ඒකාග්‍රහිත යම්කිසි පංච උපාදානස්කන්ධයේ යමකට යෙදෙව්වොත් අන්න ඒක අවබෝධ කරගන්න ඒකට සමවැද ගන්න ඒකට එල්බිලා වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා එතකොට අවබෝධ කරගන්න පුළුවන් වෙනවා නිකම් මේ පොතකින් බලලා දැකලා දැනගත්තට කියන්නේ ඒක අවබෝධය කියලා නෙවෙයි තමන්ගේ තුලින් ඇත්ත தත්ත්වේ ගවේෂණය කරගෙන සැකහැර ඒ මේ ධාරාවන් වල ඇත්ත தත්ත්වේ තේරුම් ගත්තාම අපි කියන අවබෝධ කරගත්තා කියලා ඒකද මේකයි සීලය මේ සීලය මෙහෙමයි සමාධියට හේතු වෙන්නේ මේ සමාධිය මෙහෙමයි ප්‍රඥාවට හේතු වෙන්නේ කියලා හැම වෙලාවකම අපේ ඇතුළාන්තයේ අරමුණක් තියෙන්න ඕනේ හැම වෙලාවකම හරි මම මේ සීලය ආරක්ෂා කරනවා මම සමාධිය වඩනවා මම ප්‍රඥාව දියුණු කරගන්නවා කියලා හැම වෙලාවම බුරුබුරා නැගෙන හැඟීමක් අපේ ඇතුළ තියෙන්න ඕනේ ඉතින් මේ ඇත්තන් අද දවසේත් මේ ධර්ම දේශනාවට දායකත්වය දරමින් පරිනිර්වාණ සූත්‍රයේ තියෙන ආකාර දෙකක් අපි කතා කරා එකක් මේ අපරිහානීය ධර්ම ගැන අනිත් එක සීල සමාධි ප්‍රඥා ගැන මේ ඔක්කොම අපි කතා කරලා තියෙන දේවල් ඒකයි මේ කෙටියෙන් මතක් කරවුවේ හැම එකක්ම නමුත් පරිනිර්වාණ සූත්‍රයේ තියෙන හින්දා එතකොට අද දවසේ මේ ධර්ම දේශනාව මේ නිවසේ ඉඳන් ශ්‍රවණය කරන අයට ලබා දෙන්නට දායකත්වය දරුවේ මේ මැදිරියේ ඉන්න පිරිස ඉතින් ඒ පිරිස පිළිබඳව හඳුන්වා දෙන්න විදිහක් නැහැ ඒ පිරිස සම්පූර්ණයෙන්ම මගේ උපරිම කාලය ධර්ම දේශනාවට යොමු කරලා කල්යාණ මිතුරියන් පිරිසක් විසින් කියලා විතරක් ලියලා තියෙනවා ධර්ම දේශනාව භාවිතා කරන සියලු දෙනාටම ධර්ම දේශනාව ශ්‍රවණය කරන සියලු දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවා කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේට ඉතා ඉක්මනින් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා සඳහන් කරලා තියෙනවා ඉතින් ඒ ඇත්තු කොහොම නමුත් ඒ ඇත්තු බොහොම ආදර්ශ සම්පන්නව කටයුතු සිද්ධ කරා තමන්ගේ නංගොත් කීමෙන් පළක් වෙන්නේ නැහැ ඒක විනාඩියක් දෙකක් හරි කමක් නැහැ ඒ කාලය ඉතුරු කරලා දෙන්න ඕනේ ස්වාමීන් වහන්සේට ප්‍රයෝජනයක් ගන්න කියලා මේ ඇත්තෝ ඒ කටයුතු සම්පාදනය කරා ඉතාම සත්භාවයෙන් සත්පුරුෂ පින්වත් අය විදිහට ඒකද මේ හැම දිනම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව වාසය කරන හැම දිනකට මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වෙලා නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා මේ පරලෝකිය යත්තන්ට මේ පින් අනුමෝදන් වේවා හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.